ඔයාලා ආදරෙන් බලන නාඩගම් කාර්යෝ කතාව. ඉතින් නාඩගම් කාර්යෝ කතාවේ ඉදිරි පෙළගස්ම කොහොමද කියලා ගොඩක්ම ආසාවෙන් ඔයාලා බලාගෙන ඉන්නවා. ඒ හින්දම තමයි ගොඩක්ම වැදගත් දෙයක් අරගෙන මේ පුංචි වීඩියෝ එක ඔයාලා ළඟින් තියන්න කල්පනා කරන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් මියරණු TV නාලිකාවට යටින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් ඕල් දාලා තියාගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඉදිරියේ මොකද්ද සිද්ධ වෙන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ වැනි විට කුකුලා මුදලාලි සහ කැකුලන්දර මෙයාලා ඉන්නේ හිරබත් කමින්. ඒකට හේතුව තමයි රාවලට කසිප්පුවලට වහ කවලන් කිරීම සම්බන්ධව. ඉතින් මෙයාලාට ඇප ලැබුණ නැහැ කියලා ඔයාලා හොඳටම දන්නවා. ඉතින් සරානම් ගැලවිලා ආවා ඇප අරගෙන. කොහොම වුණත් යාළුවනේ ඉදිරියේදී ඉතාමත්ම ළඟදී කැකුලන්දරට ඇප ලැබෙන දර්ශන කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ හෝඩුවාරයව අපිට ඉතාම පහසුවෙන් ලැබුණා. ඒ හින්දම තමයි ඔයාලට ඒ ගැන කියලා වීඩියෝ එකක් කරන්න කල්පනා කරන්නේ. ඉතින් මේ විදිහට කැකුලා ආයෙත් ගමට එනවා. ඉතින් කැකුලා ගමට එන්නේ කුකුල මුදලාලිගේ සියලුම විස්තරත් අරගෙන. ඉතින් මෙයා කෙලින්ම යන්නේ කුකුල් ගෙදරට. ඉතින් ගිහිල්ලා මේ දේවල් කතා කරන අතරතුර එයාට තවත් එක්තරා යාළුවෙක් හම්බ වෙනවා. එයා තමයි අපි හැමෝම දැන් දන්න බින්දු. ඉතින් බින්දුත් ඉන්නේ කුකුලට කරදර කරපු අයට පලිගන්න. ඉතින් මෙයාලත් එක්ක ගේමක් දෙන්න තමයි මෙයා ගොඩක්ම ට්‍රයි කරන්නේ. ඉතින් කුකුල මුදලාලි වගේ කෙනෙක් නෙවෙයි කැකුලන්දර කියන්නේ. ඒ වගේම බින්දු කියන්නේ. ඉතින් මේ දෙන්නම ගොඩක්ම හිතලා වැඩ කරන දෙන්නේ. ඉතින් මේ හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් ඉදිරියේදී කුකුල සහ කැකුලන්දර සහ බින්දු මේ දෙන්න අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඉතින් මේ සම්බන්ධයේ හේතුවෙන් කුකුල මුදලාලිට කරදර කරපු අයට ලොකුම ලොකු ගේමක් දෙන්න ප්ලෑන් කරනවා. ඉතින් මේ ප්ලෑන් එක කරන්නේ සෝමිට හොරින්. ඒකට හේතුව සෝමි කියන්නේ හැමදේම එළියට දාන කෙනෙක්. ඉතින් මෙයාට හොරින් මේ දේවල් ප්ලෑන් කරලා ලස්සන ගේමක් ඉදිරියේදී සරාලට දෙන්න තමයි මේ බලන්නේ. ඉතින් අපි නාඩගම්කාරයෙක් එක්ක දිගටම රැඳිලා ඉඳලා බලමු මොකද්ද වෙන්න හදන්නේ.